Sri Lanka but Labadun, dollar billion at Tunaka, Vistirin and Ipahasukam at Adala, Tununuvarke, Boda Harima Pilibada, Tirine Karade, Jatian to the Molar Mudle, with a hacker come to Rasuima, other Pepet Veneva. New York Nurpeti, Jatantra Mulla Mudle Mulastane, the Sri Lanka Vilavin, Adra Trimima Vida Haka come to rest swim a pet Vimet and Yamitai. May the Sri Lanka for the Lama the Etina Pasukami Prakatia Samalo Chinekara, Tungan and Nayavari Kemuda Harimapili, Mother Tiranaka Eleminueti, Jatantra Mulla Aramudle Tungan Variki Vashin, Sri Lanka for the Lama the Mita Nimit and I Mudle Vatanakama, American dollar million atun cities Pahak. Mevenvita, Naimudle Varika Dekak, Sri Lanka Valabagina Theatre, Evatinakama, dollar million high sea hat advocate Asanai. Tunwan Varike, Mudahari Matsamaga, Milanga Adir Bavata Patwan Navy, Deshi and I Prativu Hagatakaranai. Dweepar Shikana Himian Saha, Veurtavil and the Pelin Labagat Swairi Bandukara Prativu Hagatakarane Sanaha, Mevenvita Venavinima Sakacha Siduanava. Ilanga Adir Tama and I Prativu Gatakarane, Apideshi and I Prativu Gatakarane, Mavinokota was Hanakalatino, E Samagama, Dweepar Shikana Himian Nek, Muliki Gatawal Nota Vilatino, Mavinokota, Dweepar Shikana Himian Samoga, Bodita, Gusum Babata, May Muliki Gata, Parivarta Nekar and Vadakati Utatula, Niratavella, Noke, Avasan Adir Tapia Vilatino, Ilangata. ජාත්‍යන්තර බැඳුම් කරීමයන් සමග මුල් වටේ සාකච්ඡාව සිදු කළා. ඒ තුල අපිට එකඟතාවයකට එන්න බැරි වුණා. දෙවැනි වටය අපි ආරම්භ කරලා සාර්ථක අවසානයක් දක්වා අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර බැඳුම් කරීමයන් හිමියනුත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. සර්වදී බැඳුම් කරේ සම්බන්ධ ජාත්‍යන්තර එක්කතාවයක් ජාත්‍යන්තර බැඳුම් කරීමයන් සමග තාම එකඟතාවලට ඇවිල්ලා නැහැ. ඔවුන්ගේ උපදේශකයනුත් ශ්‍රී ලංකාවේ උපදේශකයනුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මේ සම්බන්ධයෙන් අර ඉදිරිපත් කරපු යෝජනා පිළිබඳව විශ්ලේෂණය කරලා සාකච්ඡා සිදු කරමින් පවතිනවා. ජනාධිපතිතුමා මුලින්ම ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරා, මූලධර්මයක් ප්‍රකාශ කරා. ඒ ණය ප්‍රතිවගතකරණයේදී සමානාත්මතාවය සහ විනිවිදභාවය තුල ක්‍රියාත්මක වෙමින් ණය ප්‍රතිවගතකරණය සිදු කරන්න කියලා. ඒක තමයි අපේ අවසානය දක්වාම මූලධර්මය. මේ අතර අද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය RSH සමරතුංග මහතා ඇතුළු පිරිසක් රජයේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව මාධ්‍ය ආයතන නියෝජිතයින් දැනුවත් කළා. ඔවුන් දිගින් දිගටම අවධාරණය කළේ IMF වැඩසටහනෙන් පිට ආර්ථික ගමනක් නොමැති බවයි. විකල්ප ක්‍රමයක් තිබුණා කියලා අපිට නම් හිතන්න අමාරුයි. ඒ වෙලාවේ වෙනත් විකල්ප ක්‍රමයක් තිබුණා කියලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. වෙනත් පාරවල් යන්න තියෙනවා නම් හොඳයි. ඒව තියෙනවා නම් එහෙම නොකර මේ පීල්ල මාරු කරොත් මුදල් ලැබෙතුමා ජනාධිපතිතුමා මේ මෑතක ප්‍රකාශනෙත් කිව්වා පීල්ල මාරු කරොත් ආයි 2022 මාර්තු මාසෙට යන්නේ ඊටත් වැඩිය ගැඹුරු තත්යකට යන්න වෙයි කියන එක. අපි මේවට මුහුණ දෙන්න ඕන. ප්‍රයිවට් ක්‍රෙඩිටර්ස් එකේ ඒ ඩෙට් රිස්ට්‍රක්චරින් ප්‍රොසෙස් එක තත්ත්වය මොකක්ද? ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සිද්ධ වෙමින් පවතිනවා. ලසඩ් ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් විදිහට, ක්ලිෆර්ඩ් චාන්ස් ලීගල් ඇඩ්වයිසර් විදිහට මේ ආයතන දෙක ජාත්‍යන්තරව ඉතා ඉහළ පිළිගැනීමක් තියෙන ආයතන. අපි ඔවුන් සමග ඔවුන්ගේ මැදිහත්වීම මත ණය හිමියන් සමග සාකච්ඡා කරගෙන යනවා. මේ වෙනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ක්‍රියාවලිය දිගින් දිගටම කරගෙන යනවා අපි. දැන් වර්තමාන ආර්ථිකයේ කඩාවැටීම් පිළිබඳව අධිකරණ තීන්දුවක් ලබා දුන්නා. එහෙදී නම් කීපයක් කියවෙනවා. අතර මේ සැබෑ ආර්ථික ඝාතකයන් ඔවුන්ද? අධිකරණයක තීන්දුව తీරන මේ අවස්ථාවේදී අධිකරණයේ මත ඉදිරිපත් වෙන කරුණු අනුව ලබා දෙන තීන්දුව తీරන මේ සියලු කරුණු කාරණා එලෙසින් අධිකරණයට ඉදිරිපත් වුණාද කියලා අපි හරියට දන්නේ නැහැ. ප්‍රධාන විපක්ෂයේ ආණ්ඩුවේ මේ මතයට එකඟද? ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයාගේ පැහැදිලි කිරීම මේ. එතන මේ වාණිජ ණය ඩොලර් බිලියන 12ක් විතර තියෙනවා. ඊළඟට එකතු වෙච්ච පොලියක් තියෙනවා ඩොලර් බිලියන මම දන්නේ ඔක්කොම 3ක විතර. ඒ ණය හිමියන්ගේ යෝජනාව පිළිගත්තොත් බොහෝ දුරට ඔය 128ක අපි කියනවා මුහුණතාගේ කපා දැමීමක් සම්බන්ධයෙන් කතා කරාට ඒ කපා හැරීම සිද්ධ වෙන්නේ 2028. ඒකට යම් කොන්දේසි තියෙනවා මැක්‍රෝ ලින්ක් බොන්ඩ් කියලා. 2028 මේ කපහැරීම කරනකොට 70%ක 80%ක විතර සම්භාවිතාවයක් තියෙනවා. මේ 128 මුහුණතාගේ කපා දැමීම 107%කට අඩු වෙන්න ඉඩ තියෙනවා. අපේ අර්ථසාධක අරමුදලට
කලින් කිව්වේ නැහැ කිසිම විදියක දේශීය ණය ප්‍රතිවිරෝධකරණයක් කරනවා කියලා. නමුත් ඒ ජාත්‍යන්තර ණය හිමියන්ගේ ඕනකම නිසා ඒ ප්‍රතිවිරෝධගත කිරීම සිද්ධ කරා. අරසාධක අරමුදලේ අයිතිකරුවන්ට දැවැන්ත පහරක් එල්ල වුණා. ඒකට සාපේක්ෂව වාණිජ ණය හිමියන්ට, ඒ කියන්නේ ISP හෝල්ඩර්ස්ලාට 100% වගේ අඩු කපහැරීමක් සම්බන්ධයෙන් අපේ දැඩි විරෝධය අපි ප්‍රකාශ කරා. නමුත් අපි නැවතත් පහදලා දෙන්න ඕනේ කාරණාව තමයි රජයේ ප්‍රතියෝජනාව. ඒ ප්‍රතියෝජනාව ඇත්තට වශයෙන්ම සාර්ථක කරගන්න පුළුවන් වුණොත් බොහෝ දුරට 128% වගේ ප්‍රමාණයක ඒ මුහුණුතගේ කපහැරීමක් කරගන්න හැකියාවක් තිබේ. දැන් තියෙන ගැටලුව තමයි රජය මේ වැඩපිළිවෙල IMF එකේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යාම සඳහා අර ජාත්‍යන්තර ණය හිමියන් විසින් ලබා දීලා තියෙන යෝජනාවට එකඟ වුණොත් දැවැන්ත ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජාතික ජනබලවේගයේ පැහැදිලි කිරීම මේ. රනිල් වික්‍රමසිංහලා IMF එකෙත් උදව් අරගෙන අන්තිමට කළා තියෙන්නේ රට තවත් ණය අර්බුදයක ගිල්වා තැබීම, තවත් අපිව ණය අර්බුදයක හිර කිරීම. ඉතින් මේ ගත්ත ණය ප්‍රමාණය වැඩි කරන්න ආණ්ඩුව දේශීය ණය තව වැඩි කරලා තියෙනවා. ඔවුන්ගේ වාර්තාව ඉතා පැහැදිලිව කියනවා මේ ඩොමෙස්ටික් ඩෙට් පිළිබඳව ඒ දේශීය ණය වැඩි කිරීමේදී භාණ්ඩාගාර බැඳුම් කර ඩොලර් බිලියන 31,182 ඉඳලා ඩොලර් මිලියන 41,522 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මාස 3ට ගිය අවුරුද්දේ දෙසැම්බර් වල ඇත්තටම අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 96. ඒ 96 ඩොලර් බිලියන 4කින් වැඩි වෙනවා මේ මාස 3ට. මාස 12 යනකොට මේ වගේ 4 ගුණයක් ණය ගන්න. ඒ අස්වැසුම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගත්තා. මේ ණය වැඩි වෙනවත් එක්කම ඒවා අපි අපව ගෙවන්නෙත් නැහැ මේ කාලය තුල. ඒකත් එක්ක ඒ පොලි ප්‍රමාණයත් ඩොලර් බිලියන 6.4ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මේ අර්බුදය ජනතාව දවසින් දවස තව තවත් පීඩාවට පත් කරද්දී රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය තවත් කෝටි 875කින් වැඩි කරන්න පරිපූර්ණ ඇස්තමේන්තු ගේනවා.